initials and finals ඉගෙනගෙන තියෙනවා. එතකොට initials අපි චුට්ටක් පස්සේ කතා කරමු. මම අද කතා කරන්න හිතුවේ finals වල simple finals 6. එහෙම නැත්නම් ප්‍රධාන vowels 6 pronounce කරනකොට අපේ speech organs. මෙන්න මේ කොටස අපි කොහොමද එකට හසුරවන්නේ කියලා. Lip position, අපේ tongue position කොහොමද අපි තියන්නේ කියලා තමයි මේ lesson එකේ මම කියලා දෙන්න හිතුවේ. අපි දැන් දන්නවා චීන භාෂාවේ vowels කීයක් තියෙනවද? චීන භාෂාවේ vowels 6ක් තියෙනවා. මේ simple vowels 6ක් තියෙනවා. එතකොට අපි ඒක ඉගෙන ගන්න පහසුවට දැන් අපි මෙතන මට උගලන්ට කියලා දෙන්න පහසුවට මම එයාලව ටිකක් වෙනස් කරලා ඕඩර් එක. අර මගේ family එකක් වගේ මේගොල්ලෝ ඉන්නේ කියලා මේගොල්ලන් පොඩ්ඩක් වෙනස් කරලා මම ගන්නවා. උච්චාරණය ගුණන්ට කියලා දෙන්න පහසු වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම ගමු ආ කියන බබල් එක. ඒ කියන්නේ letter A. අපි letter A ගත්තාම ඉංග්‍රීසි වලට සමානව තමයි අපි චයිනීස් වල ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට අපි බලමු කොහොමද letter A එක කියන්නේ කියලා. ආ ආ ආ දැන් ආ කියලා කියනකොට මගේ lip position කොහොමද තියෙන්නේ? rounded lips. tongue position ගත්තොත් එහෙම lower position එකේ තමයි අපේ දිව තියෙන්න ඕනේ. අපේ දිව ඉහළට අපි උසවන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අපේ lower position එකේ අපේ දිව තියාගෙන ඉන්න ඕනේ ආ කියලා ප්‍රොනවුන්ස් කරනකොට. ඒකට ගැටලුවක් නැහැ. අපි ඉංග්‍රීසි වල කියන කොටත් ඒ විදිහට අපි දිව තියෙන නිසා ඒක අමුතුවෙන් අය ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ. අපිට ඒ විදිහටම ගන්න පුළුවන් චීන භාෂාවට. ඊළඟට මම ගන්නවා letter I. letter i එකේ pronunciation එක ගන්න e කියලා. එතකොට ඒක ඉංග්‍රීසි වල යන pronunciation එකට සමානව අපිට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපේ lips and tongue කොහොමද තියෙන්නේ කියලා. e e e e කියනකොට lips unround. ඒ වගේම අපි tongue position එක ගත්තොත් එහෙම දිව තොඩ අපේ පහළ දත් touch කරන්න ඕනේ. කියන්නේ tip of your tongue should touch lower teeth. එතකොට අපේ tongue position එක ගත්තාම අපේ middle part එක කියන්නේ දිවේ මැද හරිය චුට්ට ඉස්සෙනවා. middle part of your tongue should raise it up. e e e ඊළඟට මම හිතා ගන්න ඕනේ කියලා letter u. ඉස්සර බලමු කොහොමද pronounce කරන්නේ කියලා මම. o o o right o කියනකොට අපේ lips කොහමද තියෙන්නේ? round එක තියෙන්නේ lips. ඊළඟට අපේ tongue position එක ගත්තොත් එහෙම o කියනකොට දිවේ මැද චුට්ටක් ඉස්සෙනවා. මැද සහ අගට වෙන්න. ඒ කියන්නේ back of your tongue I mean. back of your tongue goes up. පොඩ්ඩක් ඉස්සෙලා අපේ hard palate එක පැත්තට ඉස්සෙනවා. එහෙම තමයි අපි o o ඔ කෙනෙක් කියනකොට චුට්ටක් අර ඉංග්‍රීසි වලට වඩා මෙයාගේ පොඩි අපේ ගැඹුරු ඇතුලෙන් වගේ එනවා. මොකද කියලා නම් අපේ දිවේ අග චුට්ටක් ඉස්සෙන නිසා අර හાર્ට් පැලට් එකේ වදින නිසා ඒකෙන් ඇතුලෙන් තමයි සවුන්ඩ් එක එන්නේ. එතකොට ඕ ඕ ඕ කෙනෙක් දිවේ අග චුට්ටක් ඉස්සෙලා තමයි අපි ඕ කියන සවුන්ඩ් එක දෙන්නේ. හරි. ඊළඟට මම ගන්නවා O කියන sound එක. ඒ කියන්නේ letter O. එතකොට අපි ඒක O කියලා pronounce කරන්නේ. O කියන කොටත් අපේ lips තියෙන රවුමට tongue position එක O වලට ටිකක් සමානයි. tongue position එක O වලට ටිකක් සමානයි. ඒ කියන්නේ අපි දිවේ අග උඩට ඉස්සෙනවා. හැබැයි O තරම්ම උඩට ඉස්සෙන්නේ නැහැ චුට්ටයි. O O O O තරම් අපේ දිව මේ දිව උඩට ඉස්සෙන්නේ නැහැ. නමුත් o කියනකොට අර අපේ දිව තියෙන විදිහ චුට්ටක් o වලට සමානයි. right බලමු කොහොමද o pronounce කරන්නේ කියලා. o o o අපි බලමු කොහොමද u pronounce කරන්නේ කියලා. o o o o o ඊළඟට අපි ගමු letter e. right අපි බලමු letter e කොහොමද pronounce කරන්නේ කියලා.
කියනකොට මගේ ලිප්ස් කොහමද අන්රවුන්ඩඩ් කියන ටිකට තියෙන්නේ. ටංග් පොසිෂන් එක අපි ලෙටර් ඕ වලදී තිබුණ විදියටමයි තියෙන්නේ. අපි ඕ කියන බා වගේ දැන් අපි ඕ කියනකොට දිව දෙක තියෙන අපි ඒ විදිහටම අපි කරන්න ඕනේ. ටංග් පොසිෂන් එකේ විදිහටම තියලා අපි ලිප්ස් අන්රවුන්ඩඩ් කරනවා. අපිට ඕ එක කියන්න ලේසි. එතකොට ඒ කියන්නේ කොහමද ඕ කියන ඕ කියන ඕ කියන ශබ්දයෙන් අපි ලිප්ස් රවුන්ඩ් කරපුවාම එකම අන් රවුන්ඩ් කරපුවාම අපිට ඕ කියන ශබ්ද හදා ගන්න පුළුවන් හරි ලේසි ඒක නිසා ඕ රයිට් ඒ දෙකෙන් තමයි අපි මේව හදා ගන්න හරිම ලේසි ක්‍රම රයිට් ඒ කියන්නේ මේ දෙන්නකම අර ටංග් පොසිෂන් එක එකම විදිහට තියෙන ලිප්ස් වලින් තමයි සවුන්ඩ් එක අපිට වෙනස් කරගන්න පුළුවන් රයිට් ඊළඟට අපි දැන් මේ වෙනකොට ආ ඊළඟට උ ඊළඟට ඕ සහ ඊ ඔ කියන ශබ්ද කතා කරන්න දැන් අපිට මේ චීන භාෂාවේදී විතරක් හම්බ වෙන නියුකම කෙනෙක් ඉන්නවා එයා තමයි යූ එක රුඩින් ඩොට්ස් දෙකක් කියලා ඉන්නේ කියලා. අපි මෙයාව නිය කියන සවුන්ඩ් එකකින් මෙයාව අපිට මෙයාව හඳුන්වන්නේ ම් කියන සවුන්ඩ් එකෙන්. එයාට අපිට සිමිලර් කරන්න සවුන්ඩ් එකක් ඇත්තටම සිංහල භාෂාවේ හරි ඉංග්‍රීසි භාෂාවේ හරි හොයාගන්න හරි අමාරුයි. ඉතින් අපි ඒක නිසා බලමු මෙයාව කොහොමද අපි අපේ ස්පීච් ඕගන්ස් මෙයා කතා කරනකොට කොහොමද අපි තියාගන්න ඕනේ කියලා. රයිට් කියනකොට කොහොමද මගේ ලිප්ස් තියෙන්නේ හරිම චූටි හරියට අර කුරුල්ලෙක් කෑ ගන්නකොට වගේ. අපි මේ විසිල් කරනකොට අපි කට හරියටම ගොඩක් ෆුල් කියන කට කියන අපි තොල් ගොඩක් චූටි කට උල් වෙනවා මේ දෙපැත්ත චුට්ටක් ටයිට් වෙනවා. එතකොට අපි ටංග් පොසිෂන් එක ගත්තොත් එහෙම අපි මෙයාගේ ටංග් පොසිෂන් එක තියෙන්නේ අර අපි යූ කියනකොට තියාගන්න විදිහම තමයි. කියනකොට අපි දිවේ අග චුට්ටක් ඉස්සෙලා තියෙන්නේ ඒ අතරෙක් තමයි ශබ්දය එන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ දෙපැත්ත තද වෙලා සහ අපි දිවේ අග දිවේ අග means I mean tip of your tongue should touch lower teeth. අපි යටි දත් පෙළේ දිව වදිනවා සහ දිවේ අග ඉසෙලා තියෙන්නේ. ඒ අතරින් එන සවුන්ඩ් එක අපි ඉතාමත්ම කුඩා සිදුරකින් තමයි එළියට දාන්න ඕනේ සවුන්ඩ් එක. බලමු ඌ කියනකොට අපි කොහමද ඌ ලිප්ස් ගොඩක් රවුම් එච්චරම අපි කට තද වෙන්නේ නැහැ. නමුත් ඊ කියනකොට අපි කට දෙපැත්ත චුට්ටක් තද වෙලා වගේ තමයි ඒ සවුන්ඩ් එක එන්නේ. ඊ ඌ ඊ ඊ එතකොට දැන් මම හිතනවා ඊ එකේ ඌ එක අතර සහ ඕ එක ඕ එක අතර වෙනස කොහොමද ඉන්නේ කියලා. එතකොට අපිට ඊ එකේ සහ ඒ ආ කියන ශබ්දය ලෙටර් ඒ එකේ තියෙන ආ ශබ්දය ලෙටර් ඊ එකට තියෙන ඊ ශබ්දය ලෙටර් යූ එකට තියෙන ඌ ශබ්දය ලෙටර් ඕ එකට තියෙන ඌ ශබ්දයමයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලෙටර් ඊ එකට තියෙන ඕ කියන ශබ්දය ඊළඟට ලෙටර් යූ with two dots ඒ ලෙටර් එකට තියෙන ඊ කියන ශබ්දය. ඒකට මේ ශබ්දවලට මේ විදිහට අපි ස්පීච් ඕගන්ස් ඔගොල්ලෝ ප්‍රැක්ටිස් කරගත්තොත් චීන මූලිකම චීන ශබ්ද ටික සිම්පල් ෆයිනල්ස් විදින් ශබ්ද ටික ඔයගලන්ට ලස්සට ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රැක්ටිස් කරගමු. උඩට ලෙසන් එක කරගෙන යනකොට අපිට ලේසි. හත සිසිය සජියන්.